I won Ape Thaththa's English Namuini Padamata Sahabhagi Vena Oba Sama Sadarin Piliganna Obata Mataka Athi Mita Kalin Video Dekeedima Api Prashna Wacana Gena Katha Kara Prashna Wacana Kipayak Igennuwa Vistaratmakawa Idala Prashna Wacana Uganna Gama Mama Sandahan Kara Prashna Wacana Yodapu Wakyekata ඒ ප්‍රශ්නට උත්තර දෙන්න කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකෙන් අපිට කතා කරන්න වෙනවා කියලා. දැන් අද ඇවිල්ලා තියෙන්නේ අන්න ඒක. ඒ පාඩමට. ඒතර ප්‍රශ්න වචනය යොදලා හදපු විස්තරාත්මක ප්‍රශ්නයක් මම බෝඩ් එකේ දාලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම මාතෘකාවකට දාලා තියෙන්නේ prepositions. Prepositions කියලා කියන්නේ සිංහලෙන් එන්නේ නිපාත කියන එක. දැන් සිංහලෙන් නිපාත කියන එක උගන්වන්න නෙවෙයි මම ලැස්ති වෙන්නේ. මම ඉංග්‍රීසියෙන් prepositions උගන්වන්න ලැස්ති වෙන්නේ. ඒක වඩාත් ලේසියි. එතකොට දැන් prepositions වලින් prepositions කියලා කිව්වම් prepositions විශාල සංඛ්‍යාවක් තියෙනවා 30 40 44 ගණක් ප්‍රධාන වශයෙන් භාවිත වෙනවා. නමුත් ඒ ඔක්කොම උගන්වන්න නෙවෙයි අත කීපයක් මේ පාඩම ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන කීපයක් උගන්වන්නයි සූදානම් වෙන්නේ. එතකොට ඒ කීපය අපට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ අපි කලින් videos දෙකේ මේ ඉගෙනු ප්‍රශ්න වචනයක් යොදලා පළල් ප්‍රශ්නයක් හදලා අනිත් ප්‍රශ්නේ ඇහුවට පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නයි මේ prepositions අවශ්‍ය වෙන්නේ. ඒ කොහොමද ඒක කරන්නේ කියන එක මම දැන් මේ පාඩමේදී උගන්වන්නම්. දැන් පළවෙනි වාක්‍ය දිහා බලන්න. පළවෙනි වාක්‍ය තියෙන්නේ where do you go කියලා. Where do you go කියන එක හදුවේ you go කියන වාක්‍ය interrogative කර do දාලා ඊට පස්සේ ඒකට කලින් අපි where කියන වචනේ යෙදුවා. දැන් එතකොට මෙතන තියෙන්නේ you go කියන එකේ අලුතෙන් තියෙන්නේ do කියන ඉස්සෙල්ල එකතු වුණා. ඊට පස්සේ where කියන එක එකතු වුණා. where do කියන වචන දෙකක් තියෙන මෙතන ඉස්සරහින් එකක් do කියන එකක් පාවිච්චි කරේ. you go කියන වාක්‍ය. sentence එක interrogative කරන්නේ. ඒක interrogative කරපු එකට අපි where කියන එක ඊට කලින් යෙදුවා. where do you go? ඔබ යන්නේ කොහේද? මේක තමයි අර්ථය. ඒත් where do you go කියන එකට දැන් answer කරනකොට කලබල වෙන්න දෙයක් නැහැ. answer එක ගැළපීමේදී කරන්න තියෙන එකම දේ තමයි ප්‍රශ්නයට සවන් දෙන එක. දැන් කවුරුක් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහුවාට පස්සේ කලබල වෙලා උඩාඩි දාලා "යුව මොකක්ද ඇහුව මට තේරෙන්නේ නැහැ" කියලා කලබල වෙන එක නෙමෙයි ක්‍රමය. ප්‍රශ්නයට සවන් දෙන්න. ප්‍රශ්නය තුල තියෙන උත්තරෙන් 90%ක් මම එක පැහැදිලි කරලා දෙන්නම් දැන්. ඉස්සෙල් ප්‍රශ්නය අහන්න හිටියම දැන් where do you go කියන ප්‍රශ්නය. දැන් question එකේ අපි උත්තරය සටහන් කරන්නේ ඉස්සර වෙලා අපි කරන්නේ මෙන්න මේකයි. where do කියන කොටස අපි වහා where කියන වචනේ බහන ඊට පස්සේ do කියන මේ ප්‍රශ්නය සම්බන්ධ කරලා ප්‍රශ්නයක් ගොඩනගන්න යොදපු කොටස් ටික වහනවා where do කියන ටික වහනවා පස්සේ you go ඉතුරු වෙන්නේ දැන් you go කියලා කියන්නේ අපි මේ ප්‍රශ්නේ අහන්නේ යම්කිසි කෙනෙක් තමන් ඉස්සරහ ඉන්න කෙනෙක්ගෙන් ඒතකොට එයා තමයි you කියලා කියන්නේ ඒතකොට you කියන එකට උත්තර දෙනකොට you නෙමෙයිනේ එයා උත්තර දෙන්නේ I කියලා එතකොට I go බවට පත් වෙන්නේ පොඩි දෙයක් වෙනස් වුනේ මෙතන you කියන එක වෙනකොට I ආවර verb එක හැම වෙනවා I go දැන් මෙතන අහනවා where කොහේද යන්නේ දැන් කොහෙද කියන්නේ ප්‍රශ්න කරන්නේ ස්ථානයක් පිළිබඳව. ඒතකොට මෙන්න උත්තරය තියෙනවා යන ස්ථානේ තමයි the bank. බැංකුව. දැන් I go the bank කියලා කිව්වොත් වාක්‍යයක් නෑ ඊතර වාක්‍ය වැරදි. වාක්‍යයක් නෑ ඊතර සම්පූර්ණ වාක්‍යයක්. මුලින් කියලා ඇති වාක්‍යයක් කියලා කියන්නේ සම්පූර්ණ අර්ථයක් දෙන වචන සමූහය කියලා. ඒ අර්ථයෙන් බැලුවොත් මෙතන වාක්‍යයක් නෑ. ඒ නිසා මේ බැංකුව මම යනවා බැංකුව කියන එක අරගෙන බැලුවම මම බැංකුවට යනවද? බැංකුව ළඟින් යනවද? එතකොට බැංකුව ළඟට යනවද? බැංකුව වටේට යනවද? බැංකුව ඇතුළට යනවද? මේවා නිශ්චිත අර්ථ. යම්කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහුවම උත්තරේ දෙනකොට නිශ්චිත අර්ථයක් ඇතුළු උත්තරයක් දෙන්න ඕන. අන්න ඒ සඳහා තමයි prepositions අවශ්‍ය වෙන්නේ. එතකොට මේ go කියන I go කියන කොටසත් I go කියව සම්පූර්ණ අර්ථයක් තියෙන. ඒ කොටසත් the bank කියන කොටසත් අතර පවතින ඥාතිත්වය. I go කියන එක සාපේක්ෂව බැංකුව කොයිදද තියෙන්නේ කියන එක පෙන්වන්න කිරීම සඳහා තමයි prepositions එකක් අවශ්‍ය වෙන්නේ. දැන් අපි පාඩම ඉදිරියට ගෙන යාම සඳහා සරල ප්‍රිපොසිෂන් එකක් විදිහට පාවිච්චි කරනවා I go to the bank මම බැංකුවට යනවා යම් කිසි නිශ්චිත ස්ථානයක් සම්බන්ධව කතා කරනකොට to යොදන්නේ තියෙන්නේ හරි ඒතරනේ දැන් මෙතන බලුවා මෙන්න දෙවෙනි වාක්‍යයේ තියෙනවා to කියලා දැන් පුළුවන් I go කියන එක මෙන්න to the bank දැන් නමුත් ඊට ඉස්සෙල්ලා තියෙන home කියලා එකක් දැන් මෙතන ප්‍රශ්නේ වන්නේ මෙතන අපි විස්තරයක් කියන්න යනවා මම යනවා බැංකුවට හැබැයි යන්නේ මම ගෙදර ඉඳලා. ඒතර යන ස්ථානය පටන් ගන්න ස්ථානය පෙන්නු කරනකොට අපි යොදනවා from කියලා. I go from home to the bank.
මම ගෙදර ඉඳලා බැංකුවට යනවා. එතකොට මේ වාක්‍ය දෙක දිහා බැලුවම I go to the bank වෙන්න පුළුවන්, I go to the police station වෙන්න පුළුවන්, I go to the hospital වෙන්න පුළුවන්, I go to the town වෙන්න පුළුවන්. මේ ස්ථානයේ නිශ්චිත නම් එතෙට to යොදලා to කියන preposition එක යොදලා. ඊළඟට යම් ස්ථානයක යම් කිසි ස්ථානයක සිට නම් යන්නේ ඒ ස්ථානයේ පෙන්නු කිරීම සඳහා from යොදලා. දැන් මෙන්න මේ වාක්‍ය දෙක සඳහා මේ නෝට් එක ලියා ගන්න. යම් කිසි නිශ්චිත ස්ථානයකට බැව් සඳහන් කිරීම සඳහා preposition එක වශයෙන් to යොදනු ලබයි. මේ අතර යම් කිසි ස්ථානයක සිට යන අර්ථය දීම සඳහා යම් කිසි ස්ථානයක සිට යන අර්ථය දීම සඳහා from preposition එක ලෙස යොදනු ලබයි. From preposition එක ලෙස යොදනු ලබයි. දැන් ඒ කොටස ඉතරයි. එතනින් එහාට බලමු ඊළඟ වාක්‍යය. When do you go? When do you go? ඔබ කවද්ද යන්නේ? මෙන්න වචන දෙක ප්‍රශ්නය සඳහා ප්‍රශ්න නිර්මාණය කිරීම සඳහා පාවිච්චි කරේ. When do? When do you go? ඔබ කොයි වෙලාවටද යන්නේ? එතන කොයි දිනේටද යන්නේ? හරි ඔය ඔය ප්‍රශ්න දෙකම අහන්නේ වෙන වලින්. When do you go කියලා. ඊපස්සේ වාක්‍ය දෙකම දෙන්න. එතකොට දැන් කරන්නේ උත්තරේ දීම සඳහා අපි when සහ do කියන වචන දෙකම ඔබ ඇහුවම you go පමණයි ඉතුරු වෙන්නේ. You go ඉතුරු වෙනවා. එතකොට you go කියලා අහන්නේ second person ගෙන් තමන් ඉස්සරහින් ඉන්නේ. එයා උත්තර දෙනකොට I go බවට පත් වෙනවා. I go මෙන්න නිශ්චිත වෙලාවක් තියෙනවා 10 o'clock. මම යනවා 10යි. මම යනවා එකයි 10යි කියන එක සම්බන්ධ මෙතන තියෙන ඥාතිත්ව පෙන්නන ක්‍රම සඳහා අපි යොදන preposition එක තමයි මෙතෙන්දි at 10 o'clock. I go at 10 o'clock මම 10ට යනවා. I go at 11 o'clock. I go at 1 o'clock. I go at 5 o'clock. මොන කතාවකට at කියන කද මේ at කියන නැත්තම් වාක්‍ය වැරදි. වාක්‍යයක් ඉතන නැහැ. සම්පූර්ණ අර්ථයක් දෙන්න. The meeting is the time මෙන්න මේ note එක ලියන්න. යම් කිසි නිශ්චිත වෙලාවක් පින්න කිරීම සඳහා at preposition එක ලෙස යොදනු ලබයි. දැන් ඉතින් මෙහා අපි යමු මෙන්න මෙතෙන්ද. I go දිනයක් තියෙන්නේ Monday, Tuesday, Wednesday, Thursday, Friday. I go on Monday. දිනයක් සම්බන්ධයෙන් වන් on වෙනවා. දැන් ඊළඟට එන්නේ මොකද්ද? මේ මේ කියන්නේ මේ ජූන්, ජූලයි, ඕගස්ට් මේ මාස මාස පිරුණු කියලා සදා in යොදන. එතකොට ඊළඟට එනවා we go 2022. අවුරුද්දක් මේ කියන්නේ. අවුරුද්දකට අපි යොදන්නේ in. ඊළඟට තියෙනවා the morning මේ වරුවක් the morning in the afternoon මේ වරුවක් දවසේ කොටහක් එතකොට දෙන්නේ in. දැන් මේ ටිකට් නෝට් එක ලියන්න මෙතෙන්දී මෙන්න මේ ආකාරයට යම්කිසි දවසක් සම්බන්ධයෙන් කතා ලියන විට on යොදන අතර මාසයක් අවුරුද්දක් හෝ වරුවක් දක්වන විට in preposition එක වශයෙන් යොදනු ලබයි. In preposition එක වශයෙන් යොදනු ලබයි. ඔන්න ස්ථාන කීපයක් දැන් පැහැදිලි වුණා. දැන් මේ ඊළඟ වාක්‍ය බලන්න we go the morning. දැන් මේ ඊට කලින් වාක්‍ය තියෙන්නේ we go in the morning. දැන් මේ වාක්‍ය අනුව බැලුවොත් මෙතෙන්ට උත්තර දෙන්න ඕනේ in the morning. නමුත් මෙතෙන්ට මම යොදන්නේ in නෙවෙයි. මොකද හේතු මම මෙතෙන් යොදන්නේ on. ඒකට හේතුව තමයි මෙතන දිනයක් පෙන්වන්න කරලා තියෙනවා. We go on the morning of the 5th January. ජනවාරි 5 වෙනිදා උදේ තමයි යන්නේ. එතකොට මේක රීතිය තමයි යම්කිසි විදියක වාක්‍ය තියෙනවා නම් නිශ්චිත දිනයක් සඳහන් කරනවා නම් ඒ වරුව ඉන්නේ on බවට පත් වෙනවා. දැන් ඒක සටහන් කරන්න වෙනම නිශ්චිත දිනයක් සඳහන් වන්නේ නම් preposition එක වශයෙන් වරුවක් දැක්වෙන විට on යොදනු ලබයි. on යොදනු ලබයි. මේ off කියන එක මෙතනින් අමතක කරලා දාන්න. මොකද මේක පසුව උගන්නනවා. මේ පාඩම මේ වාක්‍ය කරගෙන යන සඳහා පමණයි මම මේ off කියන එක කරේ මේ දෙක සම්බන්ධ කරන එක. නමුත් ඒක පසුව උගන්නනවා. දැන් ඊළඟට යමු. How do you go? ඔබ යන්නේ කොහොමද? මේ යන ක්‍රමය අහන්නේ.
මොන මොන ක්‍රමයකද මොන ආකාරයකද යන්නේ කියන කහන්නේ. එතකොට යන ආකාරය පිළිබඳව මේ මම වාක්‍ය දෙය දෙනවා. I go bus මම යනවා bus. Bus කි bus I go මම යනවා bus කිව්වට හරියන්නේ නැහැ නේ. ඒක bus එකෙන් යනවා වෙන්න ඕන. Bus එකෙන් යනකොට අපි කියන්නේ by bus. Bus එකෙන් යනවා by bike, by car ඒ යන මාධ්‍යයට අපි bike එක පාවිච්චි කරනවා. හැබැයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී නෝ I go මේ පයින් යන කෙනෙක් ගැන කතා කරනවා. යන්නේ පයින් නම් 1 foot. ඊට තවත් තැනක් මෙතන සඳහන් වෙනවා I go on foot කියන වෙනුවට මෙන්න මෙහෙමත් යොදන්න පුළුවන්. I go walking. දැන් මෙතන ප්‍රශ්නේ මෙතන ඊළඟ කියන්නේ එක දෙයක් තමයි I go on foot මේ ගමන් කරන මාධ්‍ය මේ රටයක් නොවේ නම් පයින් නම් ඔන් කියලා පාවිච්චි කරා. ඒකම I go walking කියලා මම මේ සඳහන් කරලා තියෙන්නේ දැන ගැනීම සඳහා. මොකද හේතුව මේ දෙකම අදහස් කරන්නේ එකම දේ. නම් මේ walking කියන වචනේ මෙතෙන්ට හැදුනේ කොහොමද ආවේ කොහොමද කියලා නම් තාම උගන්වලා නැහැ. ඒක තව ඉදිරි පාඩමකදී උගන්වන්නේ මේ වචනේ මොකද්ද කොහොමද හැදෙන්නේ මොන තැන්වල පාවිච්චි කරන්නේ කියලා කතන්දරේ. ඒ නිසා මෙතෙන්ට ඉගෙන කලබල වෙන්න එපා. ඒක කියා දුන්නේ නැහැ කියලා. මේ සටහන් ලියන්න ගමන් යන මාධ්‍ය පින්නම් කිරීම සඳහා බයි යොදනු ලබන අතර පයින් යන ගමනකදී ඔන් පාවිච්චි කරනු ලබන මේ ෆුට් යෙදුණු අවස්ථාවකදී එසේ නැති අවස්ථාවකදී walking යනුවෙන් යොදනු ලබයි. ඇත්තට මේ walking යනුවෙන් යොදනු ලබයි කියන එක අවශ්‍ය නැහැ මෙතෙන් සඳහන් කරන්න. මේක තේරුම් ගත්තම ඇති අපේ අද පාඩම prepositions නිසා. එතකොට දැන් prepositions කීපයක් මම මෙතන හඳුන්වා දුන්නා. I go to the bank, I go from home to the bank, I go at 10 o'clock, I go on Monday, I go in May, we go in 2022, we go in the morning, on the morning of the 5th January. ඊට පස්සේ I go by bus, I go on foot. මේක තමයි ගැන්නේ. දැන් මෙතන preposition 6ක් 7ක් විතර ගන්නවා. Prepositions 30-40 ගාණක් තියෙන සම්පූර්ණයෙන් ඉගෙන ගන්න. අපි පාඩම් මාලාවේ මේ මූලික ඉංග්‍රීසි අවසන් කරාට පස්සේ පාඩම් 10ක් වෙනවා ඉංග්‍රීසියේ. ඒ පාඩම් 10න් එක පාඩමක් තමයි preposition ප්‍රධාන පාඩමක්. අන්න එතෙන්ට ආවට පස්සේ ඔය preposition 30-40 ඔක්කොම ගන්නවා මීට වඩා විස්තරාත්මකව. ඉතින් එතෙක් පාඩම ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රමාණයක් තමයි මම මේ හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒක කලබල වෙන්න එපා. තව කොච්චර ප්‍රිපොසිෂන්ස් තියෙනවද? 30ක් 40ක් තියෙනවා ඒගොල්ලෝ. බුදුම මේ ඔච්චර ප්‍රිපොසිෂන්ස් ඉගෙන ගන්න මොකද? කොහොමද ඒව ඉගෙන ගන්න කියනමද? කලබල වෙන්න එපා. මේක හරීම ක්‍රමානුකූල විද්‍යාත්මකව මේක ඉස්සරහට මම අරගෙන යන්නම්. දැන් එතකොට මේ මේකෙදි මම තවත් කිව්වා මේ ඔෆ් කියන ප්‍රිපොසිෂන් එකත් ඊළඟ ප්‍රිපොසිෂන්ස් ප්‍රධාන පාඩමේ දුගන්නෝ මේ වෝකින් කියන කාපකට පසු උගන්නනවා. මම උගන්නන්න නැතුව ප්‍රශ්න අහන්නේ ඒ නිසා කලබල වෙන්න එපා. උගන්නන්න නැත්නම් ප්‍රශ්නයක් කිසිම විදිහකින් දෙන්නේ නැහැ. දැන් අද ඊළඟට අපි ඇවිල්ලා තියෙනවා ඊළඟ කොටසට verb list එකට. verb list එක තේරුම් ගන්න මම කලින් කිව්වා verb list එක කියනක මෙහෙම list එකක් හැටියට මෙහෙම තියෙන්න ඕන. දවසකට මම පහක් වෙන්න දෙනවා. ඒ list එකේ ඉස්සරහින් meanings ටික මම දෙනු ලියා ගන්නවා. ඊට පස්සේ තව columns දෙකක් තියෙනවා. ඒ columns දෙක සම්පූර්ණ කරන්නේ grammar lesson එක තව ඉස්සරහට සම්බන්ධනේ වුණාට පස්සේ. එතෙක් verb list එක continue කරලා තිබුණාම ප්‍රමාණවත්. දැන් අද verb list එකේ එනවාම eat, fall, feed, feel, fight. දැන් මම කීක තේරුම් දෙන්න. eat කියන්නේ කනවා, fall වැටෙනවා, feed පෝෂණය කරනවා, feel දැනෙනවා, fight සටන් කරනවා. තමයි මූලික වශයෙන් දිය හැකි තේරු මේවට මිට වඩා අක්ත ගොඩ ධනාවක් තියෙන වචන මේවා. දැන් මම මේ ඊට් කියලකින් මම දුන්න ගොබල් කියලා. ගොබල් කියලා කියන්නේ කෑදර කමින් කරන කෑදර කමින් ආහාරයක් ගන්නවා කියන අර්ථය තියෙන කාල දාන කියන එක. ඊළඟට තියෙනවා ෆෝල්ඩ් ස්ලීප්. ෆෝල්ඩ් ස්ලීප් කියලා කියන්නේ නිදා වැටෙනවා. මේක තවත් වචනයක් දෙන්න මම නොඩ්. නොඩ් කියලා කියන්නේ නිදා වැටෙනවා කියන අර්ථයමයි. මෝර්නින් කියන වචනේ කාරින් ආවා මෝර්නින් කියලා කිව්ව ඉන් ද මෝර්නින් කියලා කිව්ව. ඒතර ඒ මෝර්නින් කියන එක ඒ શબ્දයෙන් තියෙන වචනයක් මෝර්න් කියන එක. මේක හැබැයි M O U R N. මෝර්න් කියලා කියන්නේ දුක් වෙනවා කියන එක.
යම්කිසිලක් පැවුනම් වෙන්න පුළුවන් යමක් නැති උනම් වෙන්න පුළුවන් ඒ වුණම දුක් වීමක් සම්බන්ධයෙන් මෝන් කියන වචනේ පාවිච්චි කරනවා. දැන් ඊළඟට මේ ෆීල් කියන්නේ දැනෙනවා කියන එක. ෆීල් කියන එකෙන් මම මෙතන දීලා තියෙනවා I feel like කියන එක. I feel like කියන අර්ථවත් වෙන්නේ I feel like a drink. මේ වාක්‍යයේම මම මොනවහරි මට හිතෙන මොනවහරි බොන්න. මට යමක් බොන්න ඕන. කියන අර්ථය තමයි I feel like a drink කියලා. I feel like a cup of tea. මම තේ කම් බොන්න කැමති බොන්න ආසයි බොන්න ඕන මට කියන අර්ථ ඔක්කොම මෙතන තියෙනවා. දැන් ඒකම ඒ අර්ථයම තමයි දෙන්නේ. ඊට වඩා වෙනස් ආකාරයකට ඊට වඩා ලෙන්ගතු ආකාරයක කරන ප්‍රකාශයක් තමයි I fancy a drink කියන එක. I fancy a drink. මං මොනවාරි බොන්න ආසයි බොන්න කැමති මට මේ වෙලාවේ ඕනි කියලා හිතනවා කියන්නේ මීට වඩා අර්ථය වශයෙන් බැලුවම මීට වඩා හැඟීම් බර අර්ථයක් හිතන තියෙනවා. දැන් මේ වාක්‍ය දෙකේම දෙන අර්ථය මෙන්න මෙහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් හැටියට අහනකොට මොනවාරි බොන්න කැමතිද? එතකොට මේ would you like a drink කියන එක වගේම would you fancy a drink කියන කාරණා පුළුවන් fancy කියන වචන දාලා අහන්න පුළුවන් would you fancy a drink? අපි ඒක උගක් කළාට would කතන්දර මොකුත් නැතුව නිකම්ම කැතියන අනෝ fancy a drink fancy a drink කියලා ඇහුවා පස්සේ ඒ ටික උනත් ප්‍රමාණවත් ඇහුවාම එතකොට ඒකෙන් අහන්නේ මොනවාරි බොන්න කැමතිද කියන එක. නමුත් තේරුම් ගන්න අපි මේ would you like කියන වාක්‍ය රටාවට ඇවිල්ලා නැහැ. ඒක බොහොම ඈත තියෙන්නේ. මම ඊට ඉස්සෙල්ලා මම මේ දුන්නේ දීලා කියන්නේ මෙහෙම දේවල් තියෙනවා. තව ඉදිරියට එන්නේ කියන එකයි මම මේ දැන් කියා දෙන්නේ. ඒ නිසා එච්චර කලබල වෙන්න එපා. නමුත් තේරුම් ගන්න මම කියපු කාරණා තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඊළඟට මම ඊළඟ වචනේ දීලා තියෙනවා fight කියලා කියන්නේ සටන් කරනවා කියන අර්ථය. සටන් කරන්නේ කවුරු එක්කද? තරහකාරයෙක් එක්ක. adversary එදිරිවාදියා. දැන් එදිරිවාදය කියන වචනයටම තවත් වචනයක් තමයි foe කියන්නේ. foe කියලා කියන්නේ විරුද්ධකාරයා. දෙගල් මේ fancy කියන එකෙන් මම වචනයක් වාක්‍යයක් හදලා තියෙනවා මෙතන I'm fancy free කියලා. I'm fancy free. free කියන්නේ මිදහස් කියන එක. fancy free I'm fancy free කියලා මේ වාක්‍යය දෙන්නේ. ඒතකොට I'm fancy free කියන එකේ තේරුම තමයි මම අයහකයි මගේ ළඟ ප්‍රේම සම්බන්ධයක් නැහැ. මගේ ළඟ වෙන මොකුත් සම්බන්ධතාවල් නැහැ. මම ඒ අතින් හිත බොහොම නිදහස් මිනිස්සෙක්, බොහොම නිෂ්කලංක ඉන්න මිනිස්සෙක්. මම ඒක සමහර වෙලාවලට යංගයෙන් යම් කෙනෙකුට අනිකන් ආදර සම්බන්ධතාවයකට රොමැන්ටික් affair එකකට මේ කරන්නේ invitation එකක් වගේ ආරාධනාවක් වගේ අදහස් කරන වාක්‍යයක්. එතකොට I'm fancy free කියන එකද? ඒ අදහස එනවා. මෙතන ෆැන්සි ෆ්‍රී කියලා තවදුරටත් මම මෙතන ඉඳන ෆුඩ් ලූස් කියන එකක් තියෙනවා. ෆුඩ් කියන්නේ අඩිය, ලූස් කියන්නේ මොකක්ද? ලූස් කියන්නේ ගැට ගහලා නැහැ කියන එකයි. හරි? ගැට ගහලා අත්හැරලා දාලා ගැට ගහින් ඉන්නකින් තොරයි. එතකොට ෆුඩ් ලූස් කියලා කියන්නේ මට ගමම් බිමන් යන්න කිසිම තහනමක් නැහැ. තහංචියක් නැහැ. මට ඕනහක යන්න පුළුවන්, මට හිතුමතේ දේ ඕතින දෙයක් කරන්න පුළුවන්. මේක දඩබර කියමනක් නෙවෙයි. මම මොහොනි දහස් මිනිස්සෙක් කියව සදා ෆැන්සි ෆ්‍රී කෙනෙක්ගේ අදහස තවත් ඉස්සරහට ගෙනියන ෆුඩ් ලූස් කියලා ගත්තා. I'm food loose and fancy free කියලා කෙනෙක් කියන්න පුළුවන්. මට ඒක තහංචි නැති මිනිස්සෙක්. මම මොහොනි දහස් කෙනෙක්. මම මෙහෙම ආදර සම්බන්ධ නැහැ. කැමති නම් කෙනෙකුට ව්‍යංගාර්ථයෙන් කියන්නේ මෙන්න තියනවා කෙනෙකුට ඕනනම් අවස්ථාවක් දිනා ගන්න කියලා. ඒ අර්ථය දෙනවා. මේ ඉඩියම් එකක්, මේ ඉඩියම්ස් දෙකක් මේ දෙකම. එතකොට අද මම ඉගෙනුවා ප්‍රිපොසිෂන්ස් යම් සංඛ්‍යාවක් ඉගෙනුවා මූලික වශයෙන් පාඩම ඉස්සරහට ගෙන යෑමේ අවශ්‍යතාව සඳහා ඒක ප්‍රමාණවත් ප්‍රිපොසිෂන් සංඛ්‍යාවක් ඉගෙනුවා. ඒ ටික ඉගෙනුවේ අ කලින් ඉගෙනපු question words දාලා හදපු ප්‍රශ්න වලට පිළිතුරු සැපීම සඳහා. නමුත් question words ඔක්කොම ඉගෙන දාලා වාක්‍ය ඉගෙනුවේ අද ඉගෙනුවේ නෑ. ඒ question words තුනක් හතරක් පමණයි ගත්තේ. ඒතකොට එතනින් එහා ඉතුරු question words ඊළඟ වීඩියෝ එකේදී අපිට හම්බ වෙයි. ඒකට තවත් preposition සමහරකට හම්බ වෙන්න පුළුවන්. හරි. එතකොට verb list එක continue කරා. idioms keep up දුන්නා. තවත් පොඩි idioms keep up දුන්නා. මේ විදියට මේ
වේගයෙන් යාම තමයි මම හිතන්නේ මම අදහස් කරන්නේ වඩාත් නිවැරදි කියලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට. අපි ඉක්මන් කරයි කියලා ඉංග්‍රීසි එහෙම ඉක්මනට මේ ඔක්කොම දේවල් බදලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි භාෂාවක් කියන එක. භාෂාව ක්‍රමානුකූලව ඉස්සරහට යන්න ඕන දෙයක්. ඉතින් තේරුම් ගන්න මේ පාඩමේදී මෙතෙක් මේ වීඩියෝ දැන් 9 වෙනි වීඩියෝ එක මේ යන්නේ මෙතෙක් උගන්වලා තියෙන්නේ present tense simple plural sentence එක පමණයි. ඒ කියන්නේ මෙතනින් එහා දේවල් තව තියෙන ඉගෙන ගන්න අපි හිමි හිමි යමු. දැන් මම උගන්වන්නේ නැතු ප්‍රශ්න අහන්නේ නැති නිසා මේ වාක්‍ය රටාවල් හැම එකක්ම යම් සීමාවකට ලක් වෙලා තියෙනවා. මම ඒ නිසා තමයි මම මෙතන මේ රවුමක් දැම්මේ. ඈම් කියන එක තාම උගන්වලා නැහැ. ඈම් කියන එක තව ඉස්සරහටයි එන්නේ. ඒ නිසා ඒව උගන්වලා ඒවයින් අවශ්‍ය දේවල් පාඩමට සම්බන්ධ කරලා ඉදිරිපත් කරනම් ඉදිරියේදී යම් අවස්ථාවක. ඉතින් අද පාඩම මෙතන අවසන් වෙනවා. අද සහභාගී වුණු හැම කෙනෙකුටම මම හිතනවා පාඩම යමක් ලැබෙන්නේ නැති කියලා. පාඩමට subscribe කරන්න කැමති අය subscribe කරන්න. නැවතත් මෙවැනි පාඩමකින්ම හමු වෙමු. ඔබ සැමට සුබ දිනයක්. අයබෝන්.